గారు నియోజకత నాయకుడిని వర్తమాన సౌఖ్యమాత్య కేలి రంబుకెల్ల ఎమతివరయట రేహివ ఇదిరిపత్ කර තිබෙන මෙම විශ්වාස භංගයට අපගේ සහයෝගය ලබා දෙනවා කියන කරුණ මා මුලින්ම අවධාරණය කරන්න කැමැති. මේ විවාදෙ දිහා මම අහගෙන හිටියා මට කලින් කතා කරපු මහින්දානන්ද මැතිතුමත් කිව්වා විවිධ මාතෘකා කතා කරාට නිශ්චිතව ටෙන්ඩර් ගන්න දුන හදිසි මිලදී ගැනීම වල කවුද සමාගම් ආදි වශයෙන් වූ කරුණු අනාවරණය වුණේ නැහැ කියලා. මාත් 100%ක් නොවුණත් සැලකිතු වශයෙන් මේ විවාදෙට අහුම්කන් දුන්නා. මමත් නිරීක්ෂණය කරපු එක කරුණක් තමයි හදිසි මිල මේකට ලොකු චෝදනාවක් හදිසි මිලදී ගැනීම වලින් සුදුසු නොවන ප්‍රමිතියෙන් බාල බෙහෙත් වංචනික විදියට සෞඛ්‍ය සේවයට ඇවිල්ලායි කියලා. මම හොයලා බැලුවා ඇයි මේ නිශ්චිත කාරණේ ගැන මෙතන එච්චර කතා නොවෙන්නේ කියලා. හදිසි මිලදී ගැනීම වලින් වාසි අයුතු වාසි ලබා ගන්න අය ඔය පැත්තේ ඉන්නව අන්නර කුටියෙත් ඉන්නව ඔක්කොම නෙවෙයි සමහර අය. හදිසි මිලදී ගැනීම වලට බෙහෙත් සපයන ඖෂධ සමාගම් වල නෑද ඔය ඉන්නව මේ පැත්තේ. ඕක තමයි ඇත්ත කතාව. නෑදෑයින් ඉඳ සමාගමේ නම කියන්න බෑ. සමාගමේ අයිතිකාරයාගේ නැන්ද කවුද කියන්න බෑ. බැන්ද කවුද කියන්න බෑ. ඒ හිඳ ඒක වහගෙන යනවා. ඒක වහගෙන channel 4 ගෙන ඒක ඒකව කතා කරනවා. මේ මේ ඔක්කොම තක්කඩිකම ඉතින්. මම කියන්නේ මේ තක්කඩිකම තියාගෙන මේ මේ ප්‍රශ්න මෙතන මේ පාර්ලිමේන්තුවේ දවස් කීයක්ද අපි දැන් මේ විවාද කරන්නේ අන්තිමට මේකේ ප්‍රතිඵලය මොකක්ද? හරි අපි දැන් මේකේ චන්දවිමසල කේලිය රමු කළා යව්වයි කියමුකෝ. හදිසි මිලදී ගැනීම වලින් වංචා කළා කියලා. ඊට පස්සේ එන්නේ කවුද? කේලිය රමු කළා දෙක. ඒවි ආයෙන්නේ කේලිය රමු කළා තුන. ඉතින් එහෙම එහෙම වෙන්නේ උණයි කියලා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තියෙන මහා කඩාවැටීම ඉවර වෙයිද? අපේ අපේ අහිංසක රෝගීන්ට සාධාරණ ඉෂ්ට වෙයිද? ඒ නිසා කරු නියෝජකත නායකතුමනි අපි මේකේ වටේ වනල වැඩක් නැහැ. මේකේ මහා පින්තූරේ දකින්න ඕන. මේ චෝදනාව හදිසි මිලදී ගැනීම වලින් ගසා කනවයි කියන චෝදනාව මේ සෞඛ්‍ය අමාත්‍යාංශ හිටු බොහෝ ඇමතිවරුන්ට අදාළ වෙල්ල වෙච්ච චෝදනාවක්. විපක්ෂයේ අපි හැමදාම මේ චෝදනාව කරනවා. ආණ්ඩුවේ කට්ටිය ඇවිල්ලා මේ චෝදනාව බොරුයි කියලා ඡන්ද විමසීමෙන් දිනලා සතුටින් පිට යනවා. මේක තමයි පුනරූපණය වෙමින් නැවත නැවතත් වෙමින් උනේ අර රෝහලේ අසරණ වාට්ටුවේ ඉන්න රෝගියාට හෝ මේ රටේ සෞඛ්‍ය සේවයේ කැපවීමෙන් වැඩ කරන මිනිසුන්ටවත් ඒකෙන් ඇතිවෙච්ච මහා සුගතියක් නැහැ. දැන් මෙතුමා කෝ ලැබ් එකක් දාන්න මුදල් වෙන් කරනවායි කියලා. ඉතින් ඔය ලැබ් එක හිටපුවම කැඩෙනවා. ඔය හදිසි මිලදී ගැනීම යන කිට්ටු කාලෙක ඔය ලැබ් එකේ කොටසක් එකපාරට කැඩෙනවා. අර පායන කාලේ කිට්ටු වෙලා නොරොච්චෝනේ කැඩෙන්නේ. ඒ වගේ ඕකෙත් කැඩෙනවා. දැන් සමහර ඉස්පිරිතාලවල නැද්ද? සමහර රෝගීන් පරීක්ෂා කරන යන්ත්‍ර ඉස්පිරිතාලෙ ඉස්සරහා ඔබතුමා කෝ අපි ඉස්පිරිතාලෙ ඉස්සරහා තියන්නේ මේ මොකද්ද මේ මේ මල්ශාලා කියලා. නෑ ඉස්පිරිතාලෙ ඉස්සරහා තියන පෞද්ගලික පරීක්ෂණ ආයතන. ඒ පෞද්ගලික පරීක්ෂණ ආයතනේ යන්ත්‍රෙත් තියන ඉස්පිරිතාලෙ. ඉස්පිරිතාලෙක කැඩෙනවා අරකට වැඩ යනවා. ඒ නිසා ඔය ලැබ් හැදුවයි කියලා විතරක් මේක හරියන්නේ නෑ. මේකේ සමස්ත පින්තූරය දැකලා මේකේ මහා වෙනසකට ගමන් කරොත් ඇරෙන්න අපි ඔය කියන වෙනත් වෙනත් අවශේෂ විසඳුම් වලින් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ කඩාවැටීම වළක්වන්න බෑ. ඒ වගේම ගරු නියෝජකත නායකතුමනි අපි මේ විවාදය පාවිච්චි කරන්න ඕන මේ වටිනා කාලය යොදා ගන්න ඕන. මේ රටේ සෞඛ්‍ය පද්ධතියත් මේ ලෝකයේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ අපිට වෙලා තියෙන දේ තේරුම් ගන්න. දැන් මට කලින් කතා කරපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමා කුව පිළිකා රෝහලින් රෝගීන් පහුගිය වසරවලට වඩා විශාල වශයෙන් වැඩි වෙලයි කියලා. පිළිකා රෝහලට වාර්තා වෙන ප්‍රමාණයට වඩා දැනටත් පිළිකා තියාගෙන නොදැන ඉන්න පිරිසකුත් ඇති. දැන් මේක විතරක් සලකා බැලුවොත් ඒ තරමට පිළිකා රෝගීන් බහුල වෙන්නේ ඇයි? දැන් මේ ආර්ථික අර්බුදයේ විසින් තවත් මේක උස්සන්න කරනවා. මිනිසුන්ගේ පෝෂණ තත්වය අඩු වෙනවා. මිල අධික නිසා ප්‍රමිතියෙන් හොඳ ආහාර හෝ වෙනත් දේවල් පරිභෝජනය කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ප්‍රමිතියෙන් තොර දේවල් පාවිච්චි කරන්න වෙන හැකියාව වැඩි වෙනවා. ප්‍රමිතියෙන් තොරවත් පාවිච්චි කරගන්න බැරුව ලත වෙන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ මොනවා වුණත් එහෙම තියෙද්දි මහ බැංකුව අධිපතිතුමාට හොඳම ලෝකයේ 20න් එක්කෙනෙක් බවට පත් වෙනවා.
මීට කලින් රවි කරුණානායක මුදල් ඇමතිතුමාටත් ඔය ආයතනයෙන් දුන්නා ලෝකේ හොඳම මුදල් ඇමති කියලා වෙනම සම්මානයක්. එතුමා තමයි විදේශ විනිමය පනත ලිබරලයිස් කරේ. මේ රටේ අපනයන කාර්යෝ මේ රටේ නිෂ්පාදන පිටරට යවලා හොයන සල්ලි ටික මාස 3න් ගෙනේම අනිවාර්ය වෙලා තිබ්බ කලින් පනතෙන්. ඒක අනිවාර්ය නොකර ඒක නොකරොත් අපරාධ දඬුවමක් වෙන එක අයින් කළා ඒ පනතෙන්. ඒක කිරීමේ යහපත වෙනුවෙන් උන්නෑම හොඳම ලෝකේ මුදල් ඇමති කළා. මේ මහ බැංකුවේ අධිපතිතුමාලා ඇවිල්ලා හරි හදිසිය බඩබුරුල්ලලා වැසිකිළියට යනවා වගේ ඉතාම තදියමින් රට බංකොලොත් ණයගවන්න විදියක් නැහැ කියලා ප්‍රකාශයට පත් කළා. ජනාධිපතිත් එක්ක විතරක් කතා කරලා ඒ ප්‍රකාශයට පත් කරපු හින්දා IMF එක දැන් මේ රට බෙල්ල මුලින් අල්ලගෙන ඉන්නවා ආර්ථිකේ. ඒ නිසා අද 52ක් ගෙනල්ලා දිනන ජනාධිපතිතුමා මේක මට මේ සතියෙම කරගන්න ඕන නැත්නම් මට මගේ බඩබුරුල්ලනවා කල් දෙමුත් කියලා නැත්නම් IMF එක ඔගේ බෙල්ල කනවා කියලා මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් උල්ලංඝනය කළා කියනවා. ඉතින් එතන ඒ වගේ තත්ත්වයකට දැන් පකිස්තානයට කොච්චර IMF කිව්වා බංගලොත්තුයන් කියලා ප්‍රකාශපත් කරපන් කියලා කිව්වේ නැහැ. ඒ මිනිස්සු විකල්ප උත්තර හොයාගත්තා. ඉතින් IMF එකේ කුක් එක්ක ඇවිල්ලා මහ බැංකුව අධිපති වුණාම ඒ කුක්ක ලෝකේ හොඳම 20න් එක්කෙනෙක් වෙනවා. තව ටිකක් දවස් යනකොට ලෝකේ පළවෙනියා වෙයි. ඒ අතුරු කතාවක්. ඉතින් ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි මේ ආර්ථිකයේ මේ අරමුදේ උස්සන්න වෙන්න අපේ සමාජයේ මේ සෞඛ්‍ය ගැටලු ඉතා තීව්‍ර වෙන එක බලක්වන්න බෑ. දැන් බලන්න අපි කන්නේ මොනවද? වෙළඳ පොළට ගියාම කරවල තියනවා මැස්සෝ වහන්නේ නෑ. සීනි තියනවා කූඹි වහන්නේ නෑ. හාල් තියනවා ගුල්ලෝ ගහන්නේ නෑ. ඔය විශාල හාල් මෝල් හිමියෝ හාල් ටික පටවනවා අර කන්ටේනර් එක වගේ තියෙන ලොරියේ පසුපෙළ කොටසට ඔක්කොම පටවලා ගහනවා වෙනම ගෑස් එකක් ගහලා වහනවා දොරවල්. ඊට පස්සේ අපේ ගෙවල්වල උන්දලත් කියන මේ හාල හරි ෂෝක් ගුල්ල ගහන්නේ නැහැ කියලා. ගුල්ල ගහන හාල තමයි හොඳ. අපි ගුල්ල නොගහන හාල හොයන જાතියක් බවට පත් වෙලා තියෙනවා. මැස්ස වහන කරවල තමයි හොඳ. අපි මැස්ස නොවහන කරවල හොයන જાතියක් බවට පත් වෙලා තියෙනවා. සීනි වහන කූමි වහන සීනි තමයි හොඳ. අපි කූමි වහන්නේ නැති සීනි කන જાතියක් බවට පත් වෙලා තියෙනවා. හැම ආහාරයක්ම අද විවිධ වසවිස වලින් පිරිච්ච ආහාර පරිභෝජනය කරන ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනය කරන ජාතියක් බවට මුළු මහත් ජාතිය පත් කරලා තියෙනවා. ප්‍රමිති කාර්යාංශ කියලා එකක් තියෙනවා. ඒකෙත් ඉන්නවා නියම සුදු කරපටි බඩවල ටිකක්. ඒ උන්දලා සියලු සමාගම් වලින් පගා කාලා ඒ සමාගම් වලට ඕන විදියට ප්‍රමිතිය හදනවා. මහජනයාගේ සෞඛ්‍ය ඉහළ නම්වන්න ඕන විදියට ප්‍රමිතිය හදනවා නෙවෙයි. නෙස්ලේ කාර්යයට ඕන නම් නෙස්ලේ කාර්යයට ඕන විදියට ප්‍රමිතිය හදනවා. යුනිලීවර් කාර්යයට ඕන නම් යුනිලීවර් කාර්යයට ඕන විදියට මද මේ සබන් කැටේ ප්‍රමිතිය හදනවා. මම ඊට කලින් මේ සභාවේ කිව්වා මේ ලයිෆ් බෝයි කැටේට කරපු වැඩේ. ඊට පස්සේ යුනිලීවර් කාර්යය මාව හොයාගෙන හම්බෙන්නත් තාම කට්ටියක් එක්ක මාත් වෙනම එක්ස්පර්ට්ලා ටිකක් තියාගෙන කතා කරා. අපේ තරකවලට උත්තර දෙන්න බැරි වුණා. මේ ප්‍රමිතිය මම තව උදාහරණයක් කියන්නම්. අපේ මිනිස්සු පරිභෝජනය කරන්න පුරුදු වෙලා තියෙනවා නෙස්ට බෝල්ට් කියන එක. අපේ මේ මොරටු කැම්පස් එකේ දරුවෝ යනවා වැඩිදුර අධ්‍යාපනයට නෝවේ රටේ ඉගෙන ගන්න. ඒගොල්ලෝ අර පොඩි කාලේ ඉඳන් අරග බොන්න පුරුදු වෙලා නෙස්ට බෝල්ට් එක නැති වුණාම නිකන් හාමතේ වගේ. ඒ නිසා ලාංකිකයන්ට අවශ්‍ය කෑම ද්‍රව්‍ය ලාංකික කෑම ද්‍රව්‍ය ගේන කඩයක් තියෙනවා ඔය ඒ රටේ එක නුවරක. එයා මේ නෙස්ටමෝල් වලට තියෙන ඉල්ලුම නිසා නෙස්ටමෝල් ගිලිච්ච හැට. එහෙ ප්‍රමිතියංශ සෞඛ්‍යංශ වලින් ආව වැටලීමක් කරා බැලුවා මේවා අරන් ගියා ලැබ් එකට දාලා පරීක්ෂා කරා. ප්‍රමිතියෙන් තොරයි, කැරලි බහුලයි, සෞඛ්‍යයට අහිතකරයි, නැවත ගේන්න බෑ කියලා නියෝග කරණෙව්වා. මේ මෙහෙ ප්‍රමිතිය කට්ටිය හොඳට බලලා අපිට ඕන නෙස්ටමෝල් ජවය බලය මොකද්ද මඟුල වඩවන්න. වඩවනවා ශක්තිය නෙමෙයි, ලෙඩ්ඩු බෝ කර කර ස්පිරිතාල වලට පටවනවා. කොහොමද සාක්ෂිය? වරද සාක්ෂිය වහලා තියන්නේ ගහපු ටයි එකේ ගැටේ තද වෙන්න හයි කරලා. ඒක විසඳගන්නේ නැතුව ලැබ්බදුවට වැඩක් නැහැ. ඔවා කඩනවා. ඒකයි මෙතන තියෙන ඉරණම් කතාව. ඒ නිසා අද හෘද සාක්ෂියක් නැති තමන්ගේ වගකීම පිළිබඳ හෘද සාක්ෂිමේ බැඳීමක් නැති සංස්කෘතියක් ඇතුලේ වෛද්‍ය අර මාෆියා මේ මාෆියා ඖෂධ මාෆියා ඒවට අහු වෙන මාෆියා ඒවයි ගොදුරු වෙන මාෆියා ඔක්කොම පැටව් ගහන එක අතුවිති දලුලාල වැඩෙන එක වළක්වන්න බෑ.
කෑල්ලක් අල්ලගෙන ඒකට විතරක් මොනාරි ට්‍රීට්මන්ට් එකක් කරා කියලා මේ පිළිකාව මුළු දේහය පුරාම දලුලා වැඩෙන එක වළක්වන්න බෑ. ඒ නිසා පළල් ප්‍රතිසංස්කරණයක් පිළිබඳ සාකච්ඡාවකුයි අපි ගේන්න ඕනේ. දැන් මම අහගෙනයි එක්තරා කතාවක් වීඩියෝ පටයක බිල් ගේට්ස් ලෝකේ ඉන්න සුපිරිම ධනපතියෙක් උන්නෑ කියනවා එයා තමයි වැඩිම මුදල් පොම්පු කරන්නේ WHO එකට ලෝක සෞඛ්‍ය සංවිධානයට. බිල් ගේට්ස් කියනවා එයාගේ නෝනත් එක්ක එයාගේ තියෙනවා පදනමක්. මමයි නෝනයි සාකච්ඡා කරලා ලෝකේ සෞඛ්‍ය තව දියුණු කරන්න ඕනද කියලා. අපි දෙන්න තීරණය කරලා තව දියුණු කරන්න ඕනේ නැහැ. තව දියුණු කරොත් තව ජනගහණය වැඩි වෙනවා. තව ජනගහණය වැඩි වුණොත් ලෝකේ තව අර්බුද ඇති වෙනවා. පාරිසරික ප්‍රශ්න ඇති වෙනවා. ලෝකේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ඒවට බැට ගන්න අපට සිද්ධ වෙනවා. පළවෙනි ලෝකේ අපට සිද්ධ වෙනවා. ඒ නිසා අපි තව දුරටත් සෞඛ්‍ය දියුණු නොකළ යුතුයි. මේක තමයි උන්නහලගේ මතය. WHO එකට වැඩිම සල්ලි පොම්ප කරන බිල් ගේට්ස්ලගේ මතය. මිනිත්තු දෙකක් කාලයක් තියෙන ගර්මන්ත. ඔච්චරද? මිනිත්තු දෙකක් තියෙනවා. බිල් ගේට්ස් කිව්වේ? මුලාසනෙන් කියන්නේ. දැන් බලන්න නියෝජ්‍ය කතා නායකතුමනි අපේ තමහර තරුණ දරුවෝ අවුරුදු 50ට අඩු. අද හිතාගන්න බෑ මොන ලෙඩක් අයිහෙම් බහින ලෙඩක් තිබිලා නෑ. එක පාටම හાર્ට් ඇටැක් එකක් හරි මොකක් හරි නහරයක් පුපුරනවා මැරෙනවා. වෛද්‍යවරුන්ට කියන්න දෙන්නේ නැහැ මොකද්ද මේ හේතුව කියලා. මරණ පරීක්ෂකයා කියනවා නහරේ පුපුරා ඇත හાર્ට් ඇටැක් ඇවිල්ලා ඇත. හැබැයි එහෙම කිසිම පෙර නිමිති තිබ්බ දරුවෝ නෙවෙයි. සමහරව අංශභාග හැදෙන හොඳ කොල්ලෝ. හැබැයි සමහර වෛද්‍යවරු අහනවා ඉන්ජෙක්ෂන් තුනම ගැහුවද වැක්සින් තුනම ගැහුවද? හොයලා බැලුවම ඔව්. ඉතින් WHO එක අපිව මරන් ගන්න ගත්තා. මරන් ඒගොල්ලෝ මරන් ගන්න හින්දා මෙහෙ පාලකයොත් අපිව මරන් ගන්න ගත්තා. ගහපල්ලා වැක්සින් ගහපල්ලා වැක්සින් නැත්තම් උඹලට රට යන්න දෙන්නේ නැහැ. නගරෙට එන්න දෙන්නේ නැහැ. ඔබතුමාටත් කොහෙද කිව්වා මං නීතිය පනවනවා කියලා. අපි ලනු කනවා. බලන්න බිටාන්නේ පාර්ලිමේන්තුවේ වැක්සින් ගැන කතා කරන දේවල්. මේ මානව සංහතියට එරෙහි වෙන ජෛව ප්‍රහාර. මේවට අපි අද නොදන්නා අහිංසක මිනිස්සු විදියට තොත්ත බබ්බු විදියට ගොදුරු වෙමින් ඉන්නවා. ඒකට වන්දි ගෙවනවා අපේ තරුණ දරුවෝ ඒකට ගොදුරු වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ එලියට් මාෆියාවේ මේ සෞඛ්‍ය ලෝක පරිමාණ මාෆියාවක් කියනවා. ඒ ලෝක පරිමාණ මාෆියාවේ කතාව හරියට කියවගෙන ඒකෙන් එලියට එන්න පුළුවන් දැක්මක් සහ චින්තනයක්. චින්තනය විද්‍යාව කියන්නේ මේ ආයතනගත දැනුමම නෙවෙයි. දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වා ලබන මාසෙ කියලා වහින්නේ. අපේ ගමේ ඉන්නවා 100 කෙනෙක්. මන් දන්න මිත්‍රයෙක්ගේ ඒ 100 දැනට සතියකට කමාරයට කලින් කිව්වා පුතේ සව සතියකින් වහිනවා කියලා. ඒ අපේ යාළුව ඇහුවා කොහොමද 100 කියන්නේ කියලා. බලහන් අර වේහුඹා දැන් ගහ උඩට බැඳලා කිව්වා. වේයෝ දැන් ගහ උඩ හුඹා බැඳලා. ඒ කියන්නේ සතියක ඇතුළත වහිනවා. බල්ලෝනේ මුලින්ම සුනාමියක් එනවා කිව්වේ මේ කාලගුණ විද්‍යාවකද? ඈ බල්ලෝ කිව්වේ අර වේයා ගහ උඩ හුඹා බලන්නේ නැයි. අපේ වයසක 100 දන්නවා සතියෙන් වහිනවා. ඒකයි මේ පොළවේ හිටපු වේයා ගහ උඩට නගින්නේ කියලා. ඒ නිසා දැනුම කියන්නේ මේ ආයතනගත දැනුමම නෙවෙයි. දැනුම තියෙනවා අපේ ඓතිහාසික දැනුමක්, අපේ සාමාන්‍ය අපේ ඓතිහාසික වෛද්‍ය දැනුමක්. මේ ලෝකේ පළවෙනි ඉස්පිරිතාලේ හොයාගත්තු රට මිහින්තලා රෝහල, මේ ලෝකේ පළවෙනි ශල්‍යකර්ම උපකරණ කට්ටල හොයාගත්තු රට. ඒ ශල්‍යකර්ම උපකරණ කට්ටලේ තිබුණා අදත් පාවිච්චි කරනවා ශරීරයේ අභ්‍යන්තරයේ ඡේදනය කරන්න කතුර. එක තලයක් කොටයි, එක තලයක් දිගයි. මේ ඒ රට අපේ රජවරු පොය දවසේදී රාජකීය ඇඳුම් කට්ටලේ ගලවලා ශල්‍යකර්ම වෛද්‍යවරයාගේ ඇඳුම් කට්ටලේ ඇඳගෙන අපේ සාමාන්‍ය මිනිහාගේ කවුද කුලේ මොකද්ද කියලා බලන්නේ නැතුව ශල්‍යකර්ම කරපු රජවරු බිහිවෙච්ච රට. ඒ නිසා මේ වු රටකේ ඓතිහාසික දැනුම, ඒ ඓතිහාසික ආකල්ප, ඒ ඓතිහාසික චින්තනයත් එක්ක බද්ධ කරලා මිසක් මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දිහා වෙනත් ඇහැකින් බලලා කවදාකවත් මේ වැටලා තියෙන වලෙන් ගොඩ එන්න බෑ. කෙහෙලිය රඹුක් වැල්ලා එකත් පුල් අයින් කරමු, දෙකත් අයින් කරයි, තුනත් අයින් කරයි, විශ්වාස බංග 60 හුටා මාරාගෙනයි. ඒත් අපි අන්තිමට කැරගිලායි. මුලටම තමයි මේක වැටෙන්නේ. මේ බොරුවට අපිට අපි සම්මාදන් නොවි ඇත්ත අරමුණකින් මේ පරිවර්තනය කිරීම සඳහා කැපවෙමු කියන කායාචනා කරමින් මා ඔබට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.